ආක්‍රම අපේක්ෂ කළ ආකාරයටම දැන් රටපුරා ගමින් ගමට දිස්ත්‍රීකයෙන් දිස්ත්‍රීකයට සංචාරයකිරීම සඳහා ජනකරලිය සූදානම්ය. නාට්‍ය කලාව පිළිබඳව දැනුමත් දැඩි පුහුණුවකුත් ලැබූ නාට්‍යේ කණ්ඩයමක්ද ඔවුන් හට රඟදැක්වීම සඳහා නාට්‍ය හතරක්ද ජංගම රඟහලක්ද දැන් ඔවුන් සතුය දැන් ඔවුන්ට ආරම්භයක් අවශ්‍යය රටපුරා ඉලක්කරගත් ඉසව ස්සේ කළ යුතුවතිබෙන නොනවතින සංචාරය කොළඹින් ආරම්භ කළ යුතුයයි ඔව්හු තීරණය කළහ. ජනරියය ප්‍රථම නාට්‍යවුල පැවැත්වීම සඳහා ජංගම රංහාල ස්ථාපනය කිරීමට වුන් තෝරාගත්තේ කොළඹ නගරමධ්‍යය පිහිටා තිබුණු නොමඩ්ස් පිටියයි. එය අ දෙදස්තුන වර්ෂය වනතුරු අයිතිවතිබුණේ කොළම නග්‍ර සභාවටය. එම පිටිය නග්‍ර සභාසේවකයින්ගේ සුභසාධක සංගමේ මධ්‍යස්ථානය විය. දෙදස් දෙකවර්ශ බල සිටි චන්ද්‍රක බ්ඩරණනායක කුමාරණටතුංග මැතිනියගේ රජියය විසින් ජාතික රගහලක් ගොඩනගීමේ පරමාර්තය ඇතිව එම පිටිය පවරාගෙන සංස්කෘතික කටිතු අමාත්‍යංශය භාරය පැවතුනී. දෙදහස් හතරවර්ශය සංස්කෘතික කටයුතු භාර අමාත්‍යවරයාාව සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වූ විජිත හේරත්මහතාය. පරාක්‍රම එච්චේ පෙරේරා සමගඟ ඔහු හමුවීමට ගියේය. ඒ නිකම් නොවේ. ඔවන් දෙෙන ඔහු හමුවීමට ගිය උදුල බණ්ඩාර විසින් සාධාතිබුණු ජංගම රංගහලේ ආකෘතියද ඔසවාගිනය. දදාවර්ශයේදී සංචාරක රඟහල හා නට්්‍ය කණ්ඩායම පිළිබඳ සංකල්පය සංස්කෘතික අමාත්‍යන් ඉදිරිපත් කරලා එඒ ක්‍රියාත්ම කරන්න උත්සා කරලා එය සංකෘති අමාත්‍යන්ශයෙන් ඉවත දමමට පස්සේ. වතාවට සංස්කෘතික අමාත්‍යන්සයට ගිය මේ නොමැටස් පිටිය ජංගමරාගාහල ස්ථාපනය කරලා එතන ජනකරී පළවෙනි නාට්‍ය උත්සවය පවත්වන්න අපට අවසරගන්න. එතකොට සංස්කෘතික අමාත්‍යාන්සයේ අම අමාත්‍යවරයා බවට පත්තු සිටියේ. ජන්තා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකුව සිටි විජිතහේරත් මහතා එතකොට මමත් එච්චේ පෙරේරත් ඔහම්ම වෙන්නගේ ජනකරලිය මේ ජංගම රංගහලේ මොඩල් එකත් අරගෙන එතකොට අමාත්‍යවරයාගෙලිකම් හැටියට හිටියේ විජිත කණුගල මතා ඔහු පසුව තම ජනප්‍රිය ක්‍රියාචීලී සංස්කෘතික අධ්‍යක්ෂකවරයක් බවට පත් වෙලා හිටිය සංකතික දෙපාර්තම හහින්තුවේ. එතකොට අපි මේ කාරණාව ඉදිරිපත් කරහම නොමැට්ස් පිටිය ලබා දෙන්න එක පයින් ලෑස්ට වුණා විජිත හේරත් මතා. මොද ඇතකට නොමැට්ස් පිටිය කිසිම කාරයකට භාවිතා කරලා දෙබුන්නෑ. පළමනි මතාවට තමයි මේ ජනකල්ලයේ ජංගම රගාලේ පවත්වන නාට්‍ය උත්සවේට අපිට පිටිය ලබා දුන්නේ. එතුට ඒ පිටියම තමයි පසුකාලයක මයින්ද රාජ පක්ෂ රඟහල එමනත්තං නැලුම් පොකුුණ රගාල ඉදිවන්නේ. එතකට මේ සාකච්ඡාව තමඟ තවත් කාරණ කතා වනාා අමත්‍යවරයා කැමති වුණ තමුන්ට හැකි සහයෝගයේ අපට ලබා දෙන්න විශේෂීෙන් රටපුරා ගම්මට්ටමින් පාසල් මට්ටමින් සංස්කෘතික ක්‍රියාකාරගම් නාට්‍ය හා රංග කලාව භාවිතා කරලා ජනකල්ලි විසින් කරන්න බලාපොත්තු වන සෑම කාරයකටම සහයෝගයේ දෙන්න අමතිවරයා පොටොන්ද වනාා. එතකොට මේ ජංගල්ම රඟහල ව්‍යාපතිය කලින් සංස්කෘතික අමාත්‍යංසය අරහා කරන්න කිය නිසා. ඔහු ඒ දෙදාහ අප වින් ඉදිර පත් කරපු යෝජනා සංකල්ප පත්කරපු ලද ක්‍රියාකාරි කැමුටුවේ සියලුම දේ සටහන්වන ලිපිගුණුව ගෙන්වාගෙන ඒ කියවල බලලා අධ්‍යායනය කරලා ප්‍රකාශකරේ මේ කරන්න ගිහිල්ල තියන්නේ සංස්කෘතික අමාත්‍යන්සත්ක එක්ක ඉතාම විශිෂ්ඨ කාරයා. ඒ හින්දා අපි මේ වැඩිට දාහයෝගගේ දෙන්න ඕන කියන මත ඔහු හිටියා. ජනකරලිය වේදිකා නාට්‍ය සම්ප්‍රදාය අපේ රටට අලුද්ධයක්. ඇත්තට ම ගත්තොත් නාට්‍ය වේදිකාවෙන් මහපොළොවට බැස්වීමක් තමයි සිද්ධුවුණ. අපේ රටේ විකල්ප නාට්‍ය කලාවක් කනුන්වාදීම ජනකරලිය වේදිකා නාට්‍යියයෙන් සිද්දධ වුුණා. මෙය වීදිනාට්‍ය කලාවෙන් පස්සෙ අපේ රටේ බිහිවෙච්ච මහපොළොව තුළ රංගනයට ඉඩක් හදපු ග්‍රාමිය ජනතාවත් එක්ක බද්ධ වෙලා මේ නාට්‍ය කලා ජනතාවට සංවේදනය කරපු අලුත් කලාවක් වුණු. එවගේම ජනකරලෙන් නාට්‍ය අභ්‍යන්තරය තුළ දැකපු විශේෂ කීපයක් තියනම් ජාතික සමගිය පදනම් කරගත්ත නාට්‍යය නිර්මාණයන් මෙ තිබුණා එ වගේම අලුත් රංගණ සිල්පීන් සිිල්පිනිියන් ග්‍රාමිය මට්ට මේ සහභාගිත්්‍යයක් මේ ජනකරලින් නාට්්‍යය තුළ ඇත්තටමත් අඩගුණා. ප්‍රසිද්ධ වේදිකා නලුනියන් වලින් ඔබබට ගිහිල්ල නවක නලුනිිලියන් ඇත පිටිසර දුස්කර ගම්මානවලින් බිහිවෙච්චාය බිහිකරගත්තාය මේට හුල්වුවීම විශේෂ ලක්ෂණැක්කුරා. මේ අලුත් නාට්‍ය කලාව ජනතාවතරට ගිෙනියන්න දෙදස් පහේ මාර්තුමාස එවකට සංස්කෘතික ජාතික උරුමයන් පිළිබඳ අමාත්වරයා විදිහයට මටත් යම් දායකත්වයක් ලබා දෙන්න හැකියාව ලැබුණ. පරාක්‍රම නිරියල්ල සූරින් එවගේම එච්චේ පෙරරාම ඇත්තුමා එවැනි අය ඇතුළත් නාට්‍ය කණ්ඩායම මෙ පපරෝගාමිත්තේ දරුවේ එයගේ මේ අලුත් පරිශ්‍රමයට උදව්වක් වෙන්න සංස්කෘතික ඇමත්තිවරයා විදිහයට අපිට හැකියාවක් ලැබුණා. අට මතකයි නොමැට්ස් ක්‍රීඩාංගනය සංස්කෘතික මාත්‍යන්සට පවරගත්තට පස්සේ පළමුයම්ම අපි අවසර දුන්නේ ඉර පහසුකම් දුන්නේ ජනකරලිය නාට්‍යය රඟදක්ව. ඒතමයි නොමැස් පිට්ටනිය අමාත්‍යයන්සේ අටතට පවරගත්තට පස්සේ පවත්තපු පළමුුවනි සංස්කෘතිකාන්ගේ වුණේ. ඉට පස්සේ රටපුරාවිධ තැන්වල ඉසසම ඈත දුස්කර ප්‍රදේශවලට ජනකරලියය නාට්‍යය රැගෙන යන්න හැකියාව ලැබුණා. ඉතින් අමාත්‍යන්සේ විදිහට අපි ජනකරලිය නාට්‍ය කණ්ඩයමත් එක්ක සහයෝගයෙන් අපේ මැදිහත්වීමත් එක්ක විශාල ජෑක්‍රහණයක් කරා එළබන්න හැකියාව ලැබුණ ජනකරලිය වේදිකා නාට්‍ය ගම්මට්ටමට ගෙනයාමත් විසසම පාසල් සිස්ස සිස්්‍යයාවන් අතරට ගෙනයාාමිදිත් මට මතකයි සංස්කෘතිකා මාත්‍යයන්සේ මැදිහත් වෙලා සලම දිස්ටික් ේකම්බරින්න්ට අපි දැනුත් කරා ඒ අගේ උපරිම සහයෝගය මේ සඳහල් ලබාදන්න කියලා ඒවගේම පලාාත් අධ්‍යාපන ලේකම්වරුන්ට ඉන් පහල සිටන පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට ඒ හරහා මේ සඳ හපරීම සයෝගගේ ලබා දෙන්න අපි දැනුවත් කිරීමක් කරා. මුලින්ම ජනකරලිය අනුරාධපුරේ පවත්වපු අවස්ථාවෙදී විසාාල පාසල් සිස්ස සිිෂ්‍යාවන් ගණනාවක් මේකට සම්බන්ධ වනාා එතනින් එහාට රටේ හැමතැනම ජනකරලිය වෙදිකා ගත වෙද්දි පාසල් සිස්සිිෂයාවන් ඒ වගේම ගුරුවරුන් සම්බන්ධ කරගන්න හැකියාව ලැබුණා තේ ලැබුණේ විසෙසෙන්ම අමාත්‍යයන්ස ලේකම්වරු දැනුවත් කිරීමත්ඒවගේම අධ්‍යාපන පලාාත්සහා කොට්ටාස බාර අධ්‍යාපන ලේකම්වරු අධ්‍යක්ෂවරු හරහා ඒ මැදිහත්වීම ලබාගන්න පුළුවන්කම ලැබිච්ච නිසා ඉතින් එත් ඇත්තටම ජනකරලිය ගම්මට්ට මේ පාසල් ගුරුවරු අතරේ පාසල්සි සිිෂ්‍යාවන් අතරේ වෙදිකාගත කරගන්න විමහත්‍රකුලක් වුණා කියන එක මට මතක් වෙනු. මට අවස්ථාව ලැබෙනවා නාට්‍ය අනුමණ්ලේ සභාපතිබිදුරේ දරන්න. එනිසා අපි දෙද ස්පයේ ලෝක නාට්‍යදීනය අපිට සීපත් සමරන්න සීප සිදනෙ මට අවස්ථාව උදාවෙනවා. මේ අවස්ථාවනදස්පයේ මාත දවෙනිද. ජනකරලිය නෝමැන්්ස් ්‍රීඩා පිතියේ ඉදි කරලා ඒයි හෝගේ නාට්‍යවුල්ල ප්‍රදශනය කරවා. අපි ලෝක නාට්‍ය දිනයේ වෙනුව නාට්‍යුල් ලක් සං විධානය කරනවා ජොන්ද සිල්ල සමරු රංාල එතට එක තාපිකින් වහහිරති අද නෝමැච් ිටි තමයි නිලුම් පොකුුණ මාර් දෙවන්ත රංගශාලා විදිී ලයන්නේ. එතකොට වැටකින් එහැ පැති තියෙන රංගශාලාව පරාක්‍රමගේ පරක්න නිදැල් සෞදරයගේ ජනරලියේ. එදා මට මතක විදියට නාට්‍යයක් ප්‍රදර්ශනය කරනවා ජෝන්ද සිල්ල සමරගලි අපේ නාට්‍යක් ප්‍රදර්ශනය කරවා ආරරර් සමරකෝන් මහතාගේ නිර්මාණයක්. මේදී නල්විලියන්ගේ පොඩි විරෝජධාවයක් කනවා ජනකරලිය අපි සම්බන්ධයටටසමඒ එක පේ නාට්‍යවුල්ල අගයක් විදිතමයි ලෝක නාටිතින එක නලක් අපේ නාට්‍යවුල්ලට සම්බන්ධමයි ඒ කරන්නේ. ඒකදී රක්කම සෝදරයාගේ ඒ නට්‍යවුල සාර්ථක ඒක දෑනවා ඒකට පේක්ෂක යනවා ඒක නනාට්‍ය බලන් උනන්ද වයනවා මේනිසා සමහර සෞදර නවලියන්ට අප ෝන්සිල්ල සමරංගල නාට්‍ය කරුවන් මත සභාපති විදියටට දැඩි දෝසාර ඕපනයක් කරනවා මේ නාට්‍ය වුල්ුවල් දෙික් එකත ඉදාගෙන මොකතිමේ කරන විකාරය ඒක නවත්තන්නම අපි නනාට්‍ය පෙන්න්න අවස්ථාලබ දන්නද. තත් කොමත් ඇනුම් බැු මැද අපේ නාට්‍ය ුල්වල් දෙකම සාර්ථ පරයටට කරනවා මට එදා. ජනකරලිය සංචාර්ක නාට්‍ය කණ්ඩාම විදියට සාර්ථ කරන්න බැරිවෙච්ච අපේ සහිනය පරාක්ක්‍රම නිදැල්ල සෞෝදරයා සාර්ථක කරගෙන එක පෙන්ව නකොට නාට අනුමන්ලේ සභාපතිවරයා විදියට සමකාලීනව මටකට උදවවෙන්න පුළුවන්වීම ලැබීම මට අතසම සතුරා.